රනිල් වික්‍රමසිංහ නායකතුමා නිසා තමයි මම අද එක්සත් ජාතික පක්ෂයේ ඉන්නේ. එතුමාට කැළලක් වෙන්න වෙනවට මම කැමති නැහැ. එකක් එතුමාගේ પરම්පරාව දකුණට සම්බන්ධයි. බද්දගමට වික්‍රමසිංහ પરම්පරාව මව් પરම්පරාව කැළණියට සම්බන්ධයි. විජයවාදන. ඉතින් මේ પરම්පරා දෙකේම ගෞරවය රැඳී පවතින මේ මොහොතේ තමුන්නාසගේ අතේ. තමුන්නාසේ හිටගන්න තීන්දුව වැරදි තීන්දුවක් ගත්තොත් ඉතිහාසයෙන් මේ නමට විශාල කැළලක් අගෞරවයක් වෙනවා ඒක වළක්වන්න බෑ ඉතිහාසෙ ලියනු දිවි ලියනවා ඒක නිසා මම කරුණා කළා ගෞරවයෙන් ඉල්ලීමක් කරනවා පියාගේ ප්‍රඥාවන්තකමත් ඊළඟට විජයවාදන පවුලේ සිල්වත්කමත් දෙකම කල්පනා කරලා රුවන් විජයවාදන වගේ වැඩ කරන්න බැරි වැඩ කරලා පෙන්නුවේ නැති කම්මැලිකම පිරිච්ච දේශපාලනය ගැන මුහුකුරා දැනුමක් නැති පක්ෂක නායකත්වයට විතරක් නෙවෙයි කොම්පැනියක සභාපතිකමටවත් සුසු නැති එතුමා නම් කරන්න බලාපොරොත්තු වෙනෝ නම් තනතුරකට ඒක එක්සත් ජාතික පක්ෂයට කරන විශාල විනාශයක් දැනට මගේ අදහසේ හැටියට පත් කරන්න ඉන්න එකම සුදුස්සා දා පාර්ලිමේන්තුවේදී කරු ජයසූරිය කතානායකතුමා පෙන්නවා තමන්ගේ තියෙන හැකියාව එලිතරකම ඒක මම හිතන්නේ හමුදාව ඉඳලා ගත්ත පන්නරය ඒක නිසා සියනා කෝරළේ මීරිගමින් දොස් ස්ටීවන් සෙලනායක මැතිතුමාගෙන් ආභාෂයෙන් සහ ඒ එකතුවෙන් සම්බන්ධයෙන් ඇතිවෙච්ච ඒ නායකත්වය කියන පන්නරය කරු ජයසූරිය මැතිතුමාට තියෙනවා කරුණා කළා හෙට එතුමාට මේ එක්සත් ජාතික පක්ෂය බාර දෙන්න සමහර කියා එතකොට එතුමා ටිකක් වයසයි නේ ඇමරිකාවේ දැන් කවුද ඉල්ලන්නේ ඊළඟ ජනාධිපතිවරණයට ජෝ බයිඩන් අවුරුදු 79ක් පැනලා දැන් තව අවුරුදු 4ක් යනකොට 83 84යි වයස මේක වයස ප්‍රශ්නයක් නෑ බොරු කයි වාරු වැඩක් නෑ කරුණාකර මම එක්සත් ජාතික පාක්ෂිකයෝ වෙනුවෙන් කතා කරන්නේ එක්සත් ජාතික පාක්ෂිකයන්ගේ ආරක්ෂාව අභිවෘද්ධිය ඒකේ පැවැත්ම සඳහා මම මේ ක්‍රියා කරන්නේ එක්සත් ජාතික පක්ෂයට ලොකුයි එක්සත් ජාතික පාක්ෂිකයෝට මට ලොකුයි ඒක නිසා මධ්‍යම කාරක සභාවේ ඉහළ පෙළේ ඉන්න හැමෝටම කියන්නේ හෙට පැවැත්වෙන මේ තමුන්නාස්සලගේ මධ්‍යම කාරක සභාව සෙන්ට්‍රල් කොමිටි කියලා මම විශ්වාස කරන්නේ ඒක කරුණා කළා කරු ජයසූරිය මැතිතුමා යෝජනා කළා ඉස්සිර කළා හෙට වෙනකොට මේ පක්ෂතුමාට බාර දෙන්න එතුමා සිංහල බෞද්ධකම පිරිච්ච අනි සියලු ජාතීන්ට සියලු ආගම් වලට ගෞරව කරන යමක් කරන්න පුළුවන් එකම නායකයා දැනට ඉතුරුලා ඉන්නේ එතුමා විතරයි. Breaking.lk